Pertama, mama setuju untuk yang mana? Sri Lanka wasi jangan tahu itu. Mereka mati orang itu lagi. Wenasak kiri mau desa Hansi Aidirin, tamangge katire pavi kiri masam banding. Ehdi, hatta delakshe kata dikar Sri Lanka kian pura wesi yang bisa. Ownat yaha palanya surakshito pavatwa gini, kami awasyata awe wenuin. Garu ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියෙනවා මැතිවරණ ව්‍යාපාරයේ තුල ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ මන්ත්‍රීවරියක් විදිහටත් එතුමාට ඡන්දය ලබා දෙන ලෙස ඔබ සමගින් ඉල්ලු මන්ත්‍රීවරියක් විදිහටත් මම තාම ස්තුතිවන්ත වෙනවා මෙම ඡන්ද ලබා දීපු ජනතාවට. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ආදරණීය හලාවත ජනතාවට. මොකද මම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක කටයුතු කරා. ඊට අමතරව මා සමග තව පිරිසක් ඡන්ද ගණන් කිරීමේ හලාවත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 8ක අපි කටයුතු කරා. එෙහිදී හලාවත නගරයේ ඡන්ද මධ්‍යස්ථාන 15 අති විශිෂ්ට ආකාරයෙන් හංසයා ඉදිරියෙන් කතිරය ගැසූ ඡන්ද අති විශාල ප්‍රමාණයක් තිබුණා විශේෂයෙන්ම හලාවත නගරයේ ඡන්ද පෙට්ටි විශේෂයෙන්ම මට සඳහන් කිරීම ඉතාම අවශ්‍ය කාරණාවක් ඒක එම නිසා හලාවත නගරයේ ජනතාව හංසයා ඉදිරියෙන් කතිරය ගැසා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් කැමෝ විශ්වාසයට මම හලාවත නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් විදිහට බොහොමත්ම හලාවත ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ සමගම මගේ යාළු මිත්‍රයෝ මගේ අන්තර්ජාල යාළු මිත්‍රයෝ මගේ Facebook පිටුවේ යාළු මිත්‍රයෝ ඒ වගේම පිට රටවල් වල ඉන්න මගේ හිතවතුන් උදවිය විමසන් පටන් ගත්තා ඔබතුමී එක පාටම නිශ්ශබ්ද වුණා මොකද මේ කියලා. ඇතරම මැතිවරණයකින් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිද්ධ වෙනවා. වගකිය යුතු මන්ත්‍රීවරියක් විදිහට මටත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලදී ඊට ගොදුරු වෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සිද්ධ වුණා. ඒ වගේම එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වාලීම සම්බන්ධයෙන් කටයුතු කරන්න අදාළ ස්ථාන වලට දැනුම් දෙන්න අදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන්න විශාල වශයෙන් මට සිද්ධ වුණා. මේදී වැදගත් කාරණාවක් මා හලාවත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ යුතුම වෙනවා. මට ආරංචි ලැබුණු විගසම මම හලාවත මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙන බවට ආරංචි ලැබුණු විගසම ඒ වගේම මට දුරකථන අඳුමුකින් එක්තරා කඩහිමියෙක් මට දැනුම් දීමක් කරා ඔහු කඩෙන් නිරපන්න හදන බවට ඒ සමගම හලාවත මාළු වෙළඳසැල සහ එළවලු වෙළඳසැල යම්කිසි මැල පිරිසක් විසින් කඩා පැනලා ඒ වෙළඳසැල් වල බලය අත්පත් කර ගැනීමට මුදල් එකතු කිරීමට සැරසෙන බව සහ එසේ සිදු කළ බව ඊට පස්සේ මම 10 වෙනිදා එම ස්ථාන වලට ගියා ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් මම දැඩි විරුද්ධත්වයේ ප්‍රකාශ කරා එදී ඉතා පැහැදිලිවම මට බොහොම අසභ්‍ය වචනෙන් කුණුහරපෙන් ඒ මැර පිරිස බැනවැදුනා මාව සමූහයක් විදිහට එකතු වෙලා දූෂණය කරනවා කියලා මට තර්ජනය කළා ඒ මොනවා වුණත් මම පෙනී සිටීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම මොකද මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් තවම එහිදී මට කිසිම හැකියාවක් නැහැ මගේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව අමතක කරන්නට මට ඒක කොහොමත් කරන්න බෑ එතකොට ඒ වගේම අපි කිසිදු ආකාරයකින් අපගේ ඡන්ද ව්‍යාපාරයට දායක වූ කිසිවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ බලහත්කාරයෙන් රාජ්‍ය දේපළ වලට පැනලා ඒවල තියෙන දේපල් හොරකම් කරන්න පුද්ගලික කඩවල් වල මිනිසුන්ගෙන් කප්පම් ගන්න ඒ වගේම කිසිදු ආකාරයකින් රාජ්‍ය දේපල අයතාල විදිහට බොහොම කැත විදිහට මංකොල්ලකාර විදිහට ඒවයේ සල්ලි හොරා කන්න ඒව මංකොල්ල කන්න කිසිම ආකාරයකින් අපිත් එක්ක ඡන්ද ව්‍යාපාරය කරපු කිසිවෙකුගෙන් මා බලාපොරොත්තු වෙච්ච කාරණාවක් නෙවෙයි එහෙදී මට බොහොම තද කුණුහරුපෙන් දැනවැදුනා ඒක වාචික ලිංගික අතවරයක් මම හලාවත පොලිසියට එදාම පැමිණිල්ලක් දැම්මා ඒ සිද්ධ සිදු වෙලා සුළු මොහොතකට එතකොට මේ මර කණ්ඩායම ඒ මර කණ්ඩායම මෙහෙවපු
පුද්ගලයන් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා වන රිදිවැල්ලේ ලාල් කුමාර කියන පුද්ගලයාත් රිදිවැල්ලේ මදුවන්ත කියන පුද්ගලයාත් එම ස්ථානයේ හිටියා. ඔවුන් මම පැමිණිල්ල දාන්න පොලිසියට යදි මගේ පිටිපස්සෙන් පවා ආව මේ පැමිණිල්ල එහෙම දාන්න එපයි කියලා. හලාවත පොලිසිය ස්ථානාධිපතිතුමත් ඒක දැක්කා. ඉතින් ඒ මොහොතේ 10 වෙනිදා තමයි මම පැමිණිල්ල දැම්මේ. මට දැන් අද 15 වෙනිදා තමයි මට ආරංචි වෙන්නේ. එක පුද්ගලෙක් පමණක් අත්අඩංගුවට ගත්තලු. ඒ දවස් 5ක වගේ කාල සීමාවක් ඇතුළත කිසිදු පුද්ගලෙක් හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ නැහැ. විශේෂයෙන්ම මේ හලාවත පොලිසියේ පොලිස් ස්ථානාධිපති මාමා ගැන විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. මේ පොලිස් ස්ථානාධිපති මාමා මම පැමිණිල්ල දාද්දී තාම පැහැදිලිවම මේ මෙතුමට මං කිව්වා මේ අහවල් උදවිය තමයි කියලා. ඒ වගේම මේ 10 වෙනිදා මේ හලාවත නගර සභාවේට අයත් මෙම වෙළඳසල් වලට පැන්න මෙම උදවියම 11 වෙනිදා උදේ පාන්දරත් ඒ විදිහටම පැනලා බලහත්කාරයෙන් සල්ලි එකතු කරන්නට පටන් ගන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසියට යම් යම් ආකාරයකින් මිනිසුන් විස්තර කිව්වත් කිසිම පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ මොවුන්ගේ නමින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා පොලිසිය ස්ථානාධිපති මාමා කිව්වා. එයාට ඒක නිසා පැමිණිල්ලක් තාම හම්බුනේ නැහැ කියලා. නමුත් මම පොලිස් ස්ථානාධිපති මාමට හලාවත කිව්වා මගේ පැමිණිල්ල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවානේ මේ සිද්ධි සම්බන්ධයෙන් මට වාචික ලිංගික අතවරකර වුණ වහමයි අත්අඩංගුවට නොගන්නේ කියලා. ඉතින් ස්ථානාධිපති මාමා ඒ වෙලේදී එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ 11 වෙනිදා උදෑසනත් මෙම මැරයන් විසින්ම නැවතත් හලාවත වෙළඳසැලට පැනලා මාළු වෙළඳසැල එළවලු වෙළඳසැල වලට පැනලා නැවතත් බලහත්කාරයෙන් සල්ලි එකතු කරන්න පටන් ගත්තා. ඒත් පොලිස් ස්ථානාධිපති මාමා මේ කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ හලාවත. ඊට පස්සේ ආපහු 13 වෙනිදාත් මේ පුද්ගලයන්ම නැවත මේ මරයන් දෙදෙනා සහ ඔහුගේ පිරිස සමග පිරිස නැවත හලාවත එළවලු මාකට් එකට මාළු මාකට් එකට පැනලා නැවතත් බලහත්කාරයෙන් සල්ලි එකතු කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී පොලිස් මාමා පොලිස් ස්ථානාධිපති මාමා එයා ඉදගෙන ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඊට පස්සේ 13 වෙනිදා අපේ හලාවත නගර සභාවේ ආදායම් ප්‍රවර්ධන නිලධාරීතුමා මේ දෙදෙනාගේම නම්ගම් සඳහන් නැතිවම පොලිසිය පැමිණිල්ලක් ඊට පස්සේ දැම්මා. ඊට පස්සේ ඒත් මේ පුද්ගලයාම පොලිස් මාමත් අඩංගුවට ගත්තේ නැහැ. ඊට පස්සේ 14 වෙනිදා උදේ පාන්දරත් නැවතත් මේගොල්ලෝ හලාවත එළවලු මාකට් එකේ මුදල් බලහත්කාරයෙන් ඉකුතු කරන්නට පැමිණියා. ඒ පැමිණෙන අවස්ථාවේදීත් මේ මගේ පැමිණිල්ලේ සඳහන් මැරයන් හිටියා. නමුත් පොලිස් මාමා ඒගොල්ලොන්වත් අත්අඩංගුවට ගත්තේ නැහැ. එතකොට මම මේ අවස්ථාවේදී යම් කිසි පුද්ගලයෙකු ලව්වා මේ පොලිස් මාමා සහ ඒ මැරයන් කතා බහ කරමින් සිටින ඒ වීඩියෝවක් තියෙනවා. ඒක 14 වෙනිදා තමයි එතුමා මේ පොලිස් මාමයි මැරයව සාකච්ඡා කරන්නේ. දැන් රාජ්‍ය දේපලක් යම්කිසි පුද්ගලයෙක් මංකොල්ල කන්න එන අවස්ථාවේදී සහ ඒ සම්බන්ධයෙන් පැමිණිලි තියෙද්දී හලාවත පොලිසිය මේ කොල්ලොම අත්අඩංගුවට ගැනීමෙන් සිදු කරේ නෑ. මම දන්නේ නෑ ඇයි කියලා. මම දන්නේ නෑ ඇයි කියලා. එතකොට තවත් මේ හලාවත පොලිස් ස්ථානාධිපති මාමට මං හිතන්නේ අද හවස එක මැරේක හොයාගෙන තියෙනවා. හැබැයි අනිත් මැරෙව නෑ කියලා තමයි ආරංචිය තියෙන්නේ. මම බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මම 10 වෙනිදා දාපු පැමිණිල්ල මත මේ පුද්ගලයන් එම මොහොතේම අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබුණත් හලාවත පොලිස් ස්ථානාධිපති මාමා ඒ වැඩේ කරේ නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ මේ ස්ථානාධිපති මාමා එහෙම කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා රජයේ අවධානය පොලිස්පතිතුමාගේ අවධානය යොමු වෙයි කියලා. එතකොට තවත් මේ හලාවත සිදුවෙච්ච පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් මම දන්න තරමින් විශාල පැමිණිලි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උත් මේ ස්ථානාධිපති මාමා ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මගේ කිසිදු පැහැදීමක් නැහැ. ඒක නිසා මම අද සන්තෝෂ වෙනවා අද මේ 15 වෙනිදා මේ මොහොත වෙද්දී දාලා තිබෙනවා විශේෂ මැතිවරණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කරන්නට කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වලට වාර්තා කරන්න. ඒ වගේම අපි 119ට කතා කරලා වාර්තා කිරීම විශාල ප්‍රමාණයක් සිද්ධ කරා. හලාවත නගරයේ සිටින සියලුම මිනිසුන් දන්නවා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කවුරුන් විසින් මෙහෙවනු ලැබුවාද? එෙහිදී කවුද ආධාර අනුබල දුන්නේ? මෙෙහිදී මට පැහැදිලිවම පේන්නේ පොලිසියත් මේසට ආධාර අනුබල දුන්නා හා සමාන ක්‍රියාවක් තමයි මට හැඟෙන්නේ. ඒක මගේ මතය. එතකොට පොලිසියට නිදහසේ වැඩ කරන්නට අවස්ථාවක් දුන්නහම මම දැක්ක කාරණාවක් තමයි පොලිසිය එක් පිරිසකට එක ආකාරයකනුත් තවත් පිරිසකට තවත් ආකාරයකනුත් මේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච බව. ඒකෙදී අපි දන්නවා වසර 34කට වඩා අධික කාලයක තුල තිබෙන ව්‍යුහයක්
වෙනස් කිරීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒක දින 100කින් වෙනස් කරනවා කියන්නේ විශාල අභියෝගයක් නමුත් ඒක කරන්න පුළුවන්. එහිදී විශාල වශයෙන් අපි දන්නවා නිලධාරීන් අධික ලෙස දූෂිතයි. ඒ වගේම අධික ලෙස දූෂිත දේශපාලනඥයන් එළවා දැමීමේ ක්‍රියාමාර්ගයකට මහ ජනතාව පෙළ ගැහුණා. දැන් මහ ජනතාව පෙළ ගැහෙන්න ඕනේ මේ දූෂිත නිලධාරීන්ව දූෂිත රජයේ සේවකයන්ව එළවා දැමීමේ කටයුතු වලට. එහිදී අපි දන්නවා දේශපාලනඥයන්ට රජයේ නිලධාරීන් නැතුවත් රජයේ නිලධාරීන්ට දේශපාලනඥයන් නැතුවත් අල්ලස් දූෂණ වංචාසා හොරකම් සිද්ධ කරන්න බෑ. මේගොල්ලෝ බොහොම සංකලනයකින් තමයි මේවා සිද්ධ කරන්නේ. නමුත් විශාල කාලයක් මුළුල්ලේ පැවතගෙන ආ මේ ව්‍යුහය වසර 34කට වඩා අධික කාලයක් තිබ්බ මේ ව්‍යුහය බොහොම දූෂිත වෙලා පණුව ගහලා පණුව බේරෙන මේ සමාජය විනාශ කරන එක අමාරු වැඩක් කියලා මම දන්නවා. ඒක නිසා ඒ අමාරු කාර්යය මේ වෙලාවේදී අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් බාර දුර වගකීමක් පැවිලිලා තිබෙනවා. ඒක නිසා මම දන්නවා ඔවුන් බොහොම විශාල පීඩනයකටම ඒ වගේම ඔවුන්ට විශාල වගකීමක් මේ මොහොතේදී ඔවුන් සතුව තිබෙනවා. ඒක නිසා මේ හැම දෙයක් ගැනම හොයලා බලන්න හැමෝගෙම මේ වෙලේ හිත සනසන්න ඔය වගේ කාරණාවක් ඒගොල්ලොට කරන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. ඒකට තමයි මහජන නියෝජිත විදිහට අපි හිටියේ. අපි මම මන්ත්‍රීවරියක් විදිහට මේ සම්බන්ධයෙන් පැහැදිලිවම මට හැකියාවක් තියෙන අයුරින් කාන්තාවක් විදිහටත් මම ක්‍රියාත්මක වුණා. මම අහලාවත ජනතාවගෙන් බොහොම ගෞරවයෙන් සමාව අයද සිටිනවා ඔවුන්ට සිත් අමනාපයක් ඒ වගේම පසුතැවීමක් බයක් ත්‍රාස්‍යයක් ඇති වුණා නම් මේ මැතිවරණයෙන් පසුව මැරයන් විසින් කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් මම මගේ හලාවත ජනතාවගේ ඉතාමත්ම බොහොම ගෞරවයෙන් සමාව අයද සිටිනවා. ඒ වගේම මම කනගාටුව ප්‍රකාශ කරනවා මේ හලාවත නගරයේ මෙච්චර දෙයක් සිද්ධ වෙද්දිත් මේ හලාවත වගකිය යුතු රාජ්‍ය වගකිය යුතු නිලධාරීන් දේශපාලනඥයන් මේ හලාවත මේ නගරයේ සතු මේ නගර සභාව සතු මේ දේපල පරිස්සම් කර ගැනීමටවත් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. ඒකෙදි අපි පුළුවන් විදිහට ඉදිරි මම බොහොම කුඩා මන්ත්‍රීවරියක් විතරයි. එහෙදි හලාවත පොලිසියේ ස්ථානාධිපති මාමා මට කියනවා ඔබතුමිය කිව්වට මේක වැඩක් නැහැ. මොකද හලාවත නගරාධිපති මාමා මේ පැමිණිල්ලක් දැම්මේ නැහැ නගර සභාවේ දේපල ආරක්ෂා කරගන්න ඕනි කියලා. ඒක නිසා නගරාධිපති මාමා දැම්මොත් තමයි මට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා හලාවත පොලිසිය ස්ථානාධිපති මාමා කිව්වා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළේදී මේ මාමලට එකතු වෙලා කරන වැඩේදී මම බලාගෙන හිටියා. ඒකයි ටිකක් පරක්කු වුණේ. ස්තුති කළා හරි පොඩි වීඩියෝවක් ඔබට ඉදිරිපත් කරන්න. දැන් අපි එළඹිලා තිබෙන්නේ මෙන්න මේක තමයි නියම තත්ත්වය. එතකොට මේ තත්ත්වය ඇතුළතදී මට ආරංචියක් තිබුණා. අනිත් ප්‍රදේශවල සිදුවුණු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ඒ පොලිස්වල හිටපු පොලිස් ස්ථානාධිපතිවරු බොහොම ඍජුව දැඩිව ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවට. නමුත් මම හලාවත පොලිස් ස්ථානාධිපති කටයුතු කරපු ආකාරය පිළිබඳව ඉතා පිළිකුල් සහගත තත්ත්වයකින් මම හෙලා දකිනවා. එහිදී මගේ පැමිණිල්ල මේ මම මන්ත්‍රීවරියක් මම නීතිඥවරියක් මම ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරා බොහොම ජීවිත පරිත්‍යාග කරලා මට බොහොම කනගාටුයි. 10 වෙනිදා රාත්‍රියේදී මගේ ගෙදරට මගේ අම්මා විතරයි ගෙදර හිටියේ. මම රාත්‍රියේ නිදාගන්නේ නැහැ මගේ ගෙදර. මොකද මට ආරක්ෂාව මදි හින්දා මගේ ගෙදරට මගේ අම්මා විතරක් හිද්දි රෑයකට විතර වගේ ආයුධ සන්නද්ධ කණ්ඩායම කළු පාට ජීප් රථයකින් ඇවිල්ලා බැලලා ඉවර වෙලා මගේ නම කියලා මාව හොයනවා. එතකොට මගේ අම්මා ඒ ජීප් රථයේ අංකය දන්නවා. අපිට පොලිසිය විශ්වාස නැති හින්දා අපි පොලිසියට මේ සම්බන්ධයෙන් කිව්වේ නැහැ. අපි දැනගත යුතු අයට අපි මේ සම්බන්ධයෙන් කිව්වා. අපේ ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ ජීවිත ආරක්ෂාව විශේෂයෙන්ම මගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මම ඒ 10 වෙනිදා රාත්‍රියේදී ඒ සිදුවෙච්ච සිදුවීම කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අදාළ සාක්ෂි සහිතව අපි ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා මේවා කරන්න. ඉතින් මේවා මේ වගේ බලාපොරොත්තු වීම අනිවාර්ය කාරණාවක්. මට දුකට තියෙන කාරණාවක් තමයි මම මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී මම ස්ටේජ් වල මම වේදිකාවල තනියම කතා කරා. මගේ වාහනේ හිටියේ මගේ ඩ්‍රයිවර් මහත්තයයි මායි විතරයි. මට කිසිම කෙනෙක් තර්ජනය කරේ නැහැ. මට කිසිම කෙනෙක් ගැහුවේ නැහැ. මාව මරන්න ආවේ නැහැ. කපන්න ආවේ නැහැ. කොටන්න ආවේ නැහැ. මට කිසිදු ආකාරයකින් කිසිදු වෑන් රථයක් මගේ ගෙදර ඉස්සරහට ආයුධ සන්නද්ධ වාවේ නැහැ. මම බොහොම නිදහස් සිටියේ මගේ මැතිවරණ ව්‍යාපාරයේ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී මම කටයුතු කරා. නමුත් මම මේ මොහොතේ මැතිවරණ ව්‍යාපාරයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධ වීම සම්බන්ධයෙන් එම විරුද්ධ වීමට එරෙහිව තමයි මාව කපන්න කොටන්න මැරෙවි පිරිසක් කියලා තියෙන්නේ. එයිදී අපි
විශ්වාස කරනවා මේ මම විශ්වාස කරනවා මේ සබහව ධර්මයේ මම විශ්වාස කරනවා සබහව ධර්මයේ මට උදව් කරාවි කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා පොලිසිය සහ මෙම වීඩියෝ නරඹන යම් කිසි වගකී යුතු පිරිසක් ඉන්නෝ නම් ඔවුනුත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරාවි කියන කාරණාව. මොකද සමහර සත්‍යයන් තිබෙනවා ඒවා ඒ විදිහටම ප්‍රකාශ කරන්න හොඳ නැහැ අයහපතක් සිද්ධ වෙනවා නම්. නමුත් සමහර සත්‍යයන් තිබෙනවා ඒවා ඒ විදිහටම ප්‍රකාශ කරන්න ඕනේ මොකද යහපතක් එකකින් සමාජයට සිද්ධ වෙනවා කියන කාරණාව මත. ඒ සමගම මම දැක්කා පහුගිය දවස් ටිකේ මැතිවරණයේදී දැන් අපේ මගේ ජනතාව මගෙන් තවත් එක අහන ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණයෙන් පස්සේ මේ පහුගිය දවස් 7-8ක වගේ කාල 6-7ක වගේ කාලෙක සිදුවෙච්ච සිද්ධීන් එක්ක මගෙන් අහනවා මාර ප්‍රශ්නේ මන්ත්‍රීතුමිය දැන් මොකද වෙන්නේ මේ පැත්තේ අය එනවලු දැන් මේ පැත්තට යනවලු දැන් මේ මොකද වෙන්නේ දැන් මේ අපිට හිතාගන්න බෑ කියලා ඇත්තටම මේ වෙලාවේ ලංකාවේ මන්ත්‍රීතුමන්ලා පිළිබඳව ලංකාවේ මිනිස්සුන් අහුවොත් ඒ මන්ත්‍රීතුමා කොයි පැත්තේද වගේ කියන කාරණාවයි මිනිස්සු ඔක්කොම ෆුල් අඤ්ඤ කරොස් වෙනවා හිරෝ හොයාගන්න බෑ ඒ මන්ත්‍රීතුමා කොයි පැත්තේද කියන එක. ඇත්තටම අධික බලයක් එක රාශිය වෙලා තිබ්බ තැනක එම බලය සම්පූර්ණම කඩලා වෙන තැනකට අරගත්තයින් පස්සේ ඒක විසිරෙන්න පටන් ගත්තයින් පස්සේ මේ වගේ දේශපාලන විකෘතිතා සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය හැකි කාරණාවක්. විශේෂයෙන්ම අපි දන්නවා දැන් අල්ලස් ගත්ත අය දූෂණ ගත්ත අය කුඩු විකුණපු අය ගංජා මංකොල්ලකාරයෝ එතනින් ගියාම දූෂිත වැඩ කරපු කට්ටිය යම් යම් ආකාරයකින් මේ වටා මේ අලුත් නව රජය සහ නව ජනාධිපතිවරයා වටා ඒක රාශී වෙන්න මාන බලන තත්ත්වයක් තමයි මට පේන්නේ. මම නම් හිතන්නේ නැහැ ඒගොල්ලෝ ඒක රාශී වෙයි කියලා. මම හිතන්නේ නැහැ මම විශ්වාස කරනවා තවමත් එහෙම ඒක රාශී කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර අපි කියන කාරණාවක් මේ ජේතවනාරාමයට ඕන වඳුරෙකුට එන්න පුළුවන්. හැබැයි කිසිම වඳුරෙක්ගෙන් අපි බණ අහන්න සූදානම්ුත් නැහැ. කිසිම වඳුරෙක් කියන විදිහට අපි වැඩ කරන්න සූදානම්ුත් නැහැ. ඒක නිසා ජේතවනාරාමයට ඕන වඳුරෙකුට එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුළෙදී අපි කලබල වෙන්න ඕනද නැහැ. මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාට ඡන්දය දීපු ඡන්ද දායකයෝ විදිහට අපි කලබල විය යුතු නෑ. එහිදී අපි බොහොම උපේක්ෂා සහගතව අපි බලාගෙන ඉන්න ඕනේ දිනසීය වැඩපිළිවෙල කොහොමද එතුමා කරන්නේ, එතුමාගේ නව රජය අතිගරු අපේ අග්‍රාමාත්‍යතුමා කොහොමද මේ වැඩත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට ඒකෙදී අපි බලාපොරොත්තු තවදුරටත් අතහල ගත යුතු නෑ. බලාපොරොත්තු වියපත් කරගන්න එපා. සිහිනය තවදුරටත් ඒ විදිහටම රඳව ගන්න. මොකද ඔබ සිහිනය රඳවා ගන්න ප්‍රමාණය මතම තමයි ඔබ තරුණ වෙන්නේ. ඒ වෙනුවෙන් සටන් කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා මේ මැතිවරණයේ පශ්චාත් සමය තුල මේ වගේ සිද්ධි සාමාන්‍ය කාරණාවක්. ඒ සිද්ධි දිහා බොහොම විමසිලිමත් බලන්න ඕනේ. අපි දන්නවා මෙම පොදු අපේක්ෂකයා වටා එකතු වෙච්ච පිරිස හොඳ දේශපාලන ඥානයක්, හොඳ දේශපාලන පළපුරුද්දක් තිබෙන, හොඳ දේශපාලන උපක්‍රමශීලී භාවයක් තිබෙන පිරිස. විශේෂයෙන් මාතුරැළියේ අපේ රතනහාමුදුරුවෝ චම්පික රණවක මහත්මයා, ඒ වගේම අපේ ගරු හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ඒ වගේම විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමාලා විශේෂයෙන්ම එතුමා, ඒ වගේම අපේ සරත් ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා, මෙතුමන්ලා බොහොම ආකාරයකින් පරිණත දේශපාලනඥයෝ. ඒගොල්ලෝ දන්නවා මේ තත්ත්වයන් තුළදී කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණත්, ඒ වගේම චම්පික රණවක හෙළ මහතා ඇතුළු හෙළ උරුමේ කණ්ඩායමුත් එකතු වෙලා මේ මොහොතේදී දූෂණ විරෝධී ක්‍රියාවන් ව්‍යාපාරයක් ලෙස ඔවුන් විසින් අල්ලස් දූෂණ සිදු කරපු හොරකම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ මොහොතේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරවීමටත් වෙනසක් වෙනුවෙනුත් යහපාලනය වෙනුවෙනුත් ඡන්ද ව්‍යාපාරයේ නිරත වී සිටි මන්ත්‍රීවරියක් විදිහටත් ඒ සම්බන්ධයෙන් නිරත වූ අනිකුත් විශාල පිරිසකගේ මන්ත්‍රීවරියන්ගේ මන්ත්‍රීවරුන්ගේ විශාල වගකීම් ප්‍රමාණය තවමත් ඉතිරි වෙලා තිබෙනවා. ඒ තමයි මේ දූෂිත අක්‍රමිකතා මේ කරපු මේ පුද්ගලයන්ව පැහැදිලිවම නීතිය රැහැනට අසු කරලීම සම්බන්ධයෙන් උදව් උපකාර කිරීම. මේ වෙද්දි මම හලාවත නගර සභාව තුල තියෙන දූෂණ අක්‍රමිකතා මගේ තිබෙන තොරතුරු දත්ත පෙළගස්සමින් සිටිනවා. ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කය තුල සිදුවන වූ දූෂණ අක්‍රමිකතා සහ අයථා විදිහට රාජ්‍ය දේපල යොදා ගැනීම, පරිහරණය කිරීම සහ බලහත්කාරයෙන් ලබා ගැනීම පිළිබඳව දත්ත හා තොරතුරු පෙළගස්සමින් සිටිනවා.
ඒවා සම්බන්ධයෙන් අදාළ වගකීම් යුතු නිලධාරීන්ට සහ ආයතනවලට ඒ තොරතුරු ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඉතින් මෙහි එවැනි කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී අපි කිසි වෙලාවක බය වෙන්න ඕනේ නැහැ. නැවතත් මේ දූෂිත දේශපාලනඥයෝ නැවතත් මෙම දේශපාලන කරලියට එයි කියන ඒ අවිශ්වාසය ඇති කරගන්නට ඕනේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනා වහ වහ ලයිලහියේ දෙවන සටන පටන් ගැනීමේ කාලය ලැබිලා තියෙනවා. ඒකෙදි දැන් අපි වැදගත් කාරණාවක් කියනවා, මේ නිලධාරියයි දේශපාලනඥයයි මේ ගහයි පොත්තයි පොත්තයි ගහයි වගේ. දැන් හරියට අපි දන්නවා ජලය පිරිසිදු කරගන්න ඕනේ වුණාම අපි පාවිච්චි කරන්නේ රෙදි ගඩක් පාවිච්චි කරලා අපි ජලය පෙරා ගන්නවා. එහෙම පෙරාගෙන අපි ජලය පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ රෙදි ගඩ සම්පූර්ණම කිලුටු වුණාම අපි නැවතත් ජලය පාවිච්චි කරලා රෙදි ගඩ හොඳට හොද ගන්නවා. ඊට පස්සේ අපිට රෙදි ගඩයි ජලයයි දෙකම පිරිසිදු වුණාම අපි ඒ මුට්ටියකට දාලා වතුර දාලා අර රෙද්ද හොඳට තම්බලා හොඳට ගින්දර දාලා හොඳට තම්බලා අපි බලනවා අර අපුල්ලනවා කියලා අපි කියන්නේ පෙන්නේ මේවා කරලා හොඳට ගින්දර දාලා අපි තම්බලා බලනවා මේ කුණු ටික අයින් කරගන්න. එතකොට ඒ කුණු ටික අයින් කරගන්න බැරි වුණොත් අපි රෙද්දත් විස කරලා දානවා ජලයත් විස කරලා දානවා. මේ ජලය හරියට දේශපාලනඥය වගේ. මේ රෙද්ද හරියට රාජ්‍ය නිලධාරීන් වගේ. රාජ්‍ය නිලධාරීන් පිරිසිදු කිරීම දේශපාලනඥයන්ගේ වගකීම. දේශපාලනඥය පිරිසිදු කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ. මේ දෙගොල්ලම දූෂිත නම් මහජන මතය කියන මේ අපිරිසිදු වෙද්දී මහජන මතය කියන ගින්දරට දාලා ඉවරලා අපි බලනවා මේක පිරිසිදු කරගන්න. එහෙමත් පිරිසිදු කරගන්න බැරි නම් අපි මේ රෙද්දත් ඉසි කරනවා වතුරත් ඉසි කරනවා වගේ මහජන මතය තමයි මේ මහජනතාවගේ ගින්දර කියන මේ මහජන මතයෙන් අපි මේ රෙද්දත් ඉසි කරලා දානවා, අපි විද්‍යාලයත් ඉසි කරලා දානවා. මං හිතන්නේ දැන් අපි ගාව තියෙන ලොකුම අභියෝගය අන්න ඒක තමයි. වසර 34කට වඩා අධික කාලයක ව්‍යුහයක් වෙනස් කරනවා කියන එක ලේසි පසු වැඩක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් බැරි දෙයක්ුත් නෙමෙයි. මොකද මේ මැතිවරණෙදිත් ගොඩක් කට්ටිය ගොඩක් කතා කිව්වනේ මෙහෙම කරලා දිනනවා, අරම කරලා දිනනවා, එහෙම කරලා දිනනවා, එහෙම කරන්න හම්බුන්නේ නැහැ. නමුත් නිලධාරියෙකුට නිලධාරියෙකුගේ නියම පෞරුෂත්වය, නිලධාරියෙකුගේ නියම වගකීම, නිලධාරියෙකු සතු කාර්යභාරයේ වගකීම හා වගවීම හොඳ ආකාරයෙන් පෙන්නපු මැතිවරණ කොමසාරිස්තුමාට මගේ ගෞරවනීය ස්තුතියම මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. සකල ශ්‍රී ලංකා වාසී අපි වගේ අහිංසක දුප්පත් ජනතාවරින් වෙනුවෙන්, අපි වගේ අහිංසක සාමාන්‍ය මහජනතාවෙන් වුණත් එතුමා දිහා බලාගෙන හිටියාම මම මට මගේ අම්මව මතක් වුණා. එතුමියත් විශාල වශයෙන් රාජ්‍ය සේවයේ අවංක කාන්තාවක්. ඉතින් අපි ඉතාමත්ම ගරු කරනවා මැතිවරණ කොමසාරිස්තුමාට. එතුමා අගය කළ යුතුම චරිතයක් මෙම මැතිවරණ ක්‍රියාකලාප ක්‍රියාවලිය තුළදීම විශාල වශයෙන් මම දැක්ක අවංක ශ්‍රේෂ්ඨ ඒ වගේ රාජ්‍ය නිලධාරි. ඉතින් අපි නැවතත් ජනතාවට විශේෂයෙන්ම ඉල්ලීමක් කිරීම වැදගත් වෙන කාරණාවක් තමයි ඔබගේ බලාපොරොත්තු අතහරින්න එපා. කිසිම වෙලාවක මේ සිද්ධ වෙන සිද්ධි දිහා බලන්න, හොඳට විමසිලිමත් වෙන්න, කිසිම වෙලාවක සැකයක් ඇති කරගන්නට එපා. කවදාවත් මේ පක්ෂයක් දෙකට කැඩිලා කැඩෙන්න යන එක බේරගන්න ඕනේ නිසා හොරු ටිකක් ආරක්ෂා කරන්න, වංචාකාරයෝ ටිකක් ආරක්ෂා කරන්න, මංකොල්ලකාරයෝ ටිකක් ආරක්ෂා කරන්න, රාජ්‍ය දීපලායතා විදිහට පාවිච්චි කරපු උදවිය ආරක්ෂා කරනවා වගේ කාරණාවලට මේ මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාත් නව රජයත් කිසිම වෙලාවකින් එවැනි වැඩකට මේ කටයුතු කරයි කියලා. ඒක නිසා අපි මෙතෙක් වෙලා ඔබ පසුගිය දැන් බලන්න මේ මැතිවරණය, මේ බලන්න ජනමතය වෙනස් වෙච්ච ඉක්මන, දැන් බලන්න ඒකෙදි බොහොම ඉතා අඩු කාලයක් තුලදී ඒ සම්බන්ධයෙන් අපි ගත්ත තොරතුරු ඉදිරිපත් කරලා මේ මහජන මතයම වෙනස් කිරීමක් කරන්න පුළුවන් වුණා. ඒක නිසා මහජනතාව මතක තබාගත යුතු වැදගත් කාරණාවක් තිබෙනවා. මේ ලෝකෙ හැමදාම වෙනස් කරලා තියෙන්නේ මේ විශාල පිරිසක් එකට එකතු වෙලා නෙමෙයි, බොහොම තීරණාත්මක විදිහට හොඳට තීන්දුව තීරණ අරගෙන ඉතාම පැහැදිලි ආකාරයකින් කටයුතු කරපු කුඩා කණ්ඩායම් කුඩා පිරිස් තමයි හැමදාම ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ ඔයලා බලන්න. ඒක නිසා ඒ ඔබ විය හැකි ඒ කණ්ඩායමේ වගකීම ඔබ සතුත් වෙනවා, මායි මා සතුත් වෙනවා. ඒක නිසා තවදුරටත් උපේක්ෂා සහගත විදිහට විමසිලිමත් විදිහට මේ දිහා බලාගෙන ඉඳලා මේ අක්‍රමිකතා නැති කරන්න යහපාලනය වෙනුවෙන් ඔබ භාවිතා කරපු කතිරේ ඒ වගකීම ඉතා පැහැදිලි ලෙස අතිගරු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉටු කරන බව මා දැඩි ලෙස විශ්වාස කරනවා. මා හිතන්නේ ජනතාව ලෙස අපත් පුරවැසියන් ලෙසත් අපි තවදුරටත් මේ කටයුත්ත සාර්ථක කරගන්න උදව් උපකාර කිරීමේ පැහැදිලි වැදගත්කමක් තිබෙනවා.
එම නිසා ඔබට දහසකුත් ප්‍රශ්න මේ වෙලේ ඔළුවේ එනවා ඇති, නලියනවා ඇති, කැරකෙනවා ඇති. ඒක එහෙම තමයි අධික බලයක් එක තැනක තිබිලා විසිරෙද්දී මෙවැනි දේශපාලන විකෘතිතා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතු කාරණා. ඉතින් ඔබ සියලු දෙනාගෙන්ම නැවත වතාවක්ම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සටනත් සමග තවදුරටත් ඉන්න මේ අපි සටනේ 150 ඉවර කරේ තව 150කින් පිටින්ම තියෙනවා. ඒක නිසා කලබල නොවි කල්පනා කරලා තවදුරටත් මෙම තැබූ විශ්වාසය තවදුරටත් හඳවගෙන තියාගෙන සිටීම ඉතාම වැදගත් කාරණාවක් නේ. එය තමයි ශක්තිය වෙන්නේ. ඒ වගේම පශ්චාත් මෙතිවන්න ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අපහසුතාවයකට පත් වූ අගතියට පත් වූ සියලු දෙනාටම මම බොහෝම කනගාටුව ප්‍රකාශ කරනවා. මේ මමත් එවැනි පශ්චාත් මෙතිවන්න ප්‍රචණ්ඩ ක්‍රියාවකට භාජනය වෙච්ච කැනැත්තියක්, මන්ත්‍රීවරියක්, නීතිඥවරියක්. අපි බලමු කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. අපි බලමු අපිට කොහොමද මේක වෙනස් කරන්න තවදුරටත් උදව් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. හංසයා ඉදිරියෙන් කතරේ ගහලා මේ රට වෙනස් කරන්න තමුන් වහන්සේලාගේ ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.